අපි කවදත් භාවනා කරන්න පටන් ගත්තේ නිදහස් තැනකට වෙලා. ඉස්සෙල්ලම තමන්ගේ ශරීරයේ තියෙන අපහසු අමාරු තැන් ටික පොඩ්ඩක් පහසු කරගත්තා, ලේසි කරගත්තා, ලිහිල් කරගත්තා. ඊට පස්සේ දිග හුස්මක් උඩට අල්ලගෙන පල්ලෙහාට දැම්මා. එතන උඩහට ගත්තට පස්සේ ඒක පල්ලෙහාට වැටුණා. ඊළඟට පරයන්ක භාවනාවක නම් කෙළවරේ ඉඳලා ශරීරය දිහා බලාගෙන යන්න පටන් ගත්තා. ශරීරය ඇතුලේ සක්මන් කරන්න ගත්තා. සක්මන් භාවනාවක නම් හිමීට හිමීට ඉස්සරහට අඩිය තියන්න පටන් ගත්තා. මුලදී අපිට අඩිය තියෙන වේගය සමහරක් විට ගැටලුවක් වෙන්න පුළුවන්. කොච්චර වේගයකින් අඩිය තියෙනවද? එහෙම නැතිනම් ශරීරය ඇතුලේ දිහා බලනවා නම් පරයන්කයකදී වගේ කොච්චර වේගයකින් ශරීරයේ තනින් තන බලනවාද කියන එක ගැටලුවක් වෙන්න පුළුවන්. තමන්ව කඩාගෙන වැටෙන්නේ නැති විදිහේ, සිහිය බිඳෙන්නේ නැති විදිහේ වේගයක් ඇති කරගන්න බලන්න. හඳුනා ගන්න බලන්න තමන් කොච්චර නම් වීරියක් යොදවන්න ඕනද, කොච්චර වූ බලයක් යොදවන්න ඕනද කියලා සක්මන් කරන්න. අඩිය තියෙනකොට සක්මනක නම් අපිට තේරෙන්න උනා අඩිය කොහේ කොහේ හරි වදිනවා කියලා. පරයන්කේදීත් ඔය වගේමයි ශරීරය දිහා බලාගෙන යනකොට ඒකත් තේරෙන්න තැන් ටික අහුවෙන්න උනා. කොහේ නමුත් මම පුතා තමන්ට තමන්ගේ ශරීරය තුළ තද හැටියට, රළු හැටියට හිර කරගෙන වගේ ඉන්න තැන් තියෙනවා නම් ඒ ටික පොඩ්ඩක් හිතාමතාම දැනගෙනම සැහැල්ලු කරගන්න බලන්න. සැහැල්ලු කරගෙන තමන්ගේ භාවනාව ඉදිරියට කරගෙන යන්න. සක්මනක නම් ඒකාන්තයකට ගිහිල්ලා ආපහු හැරෙන්න පෙර ආතුව මොහොතක් එතන මෙහෙම රැඳිලා චුට්ටක් මතක් කරලා බලන්න. එහෙම නැත්නම් ශරීරය පොඩ්ඩක් පහසු කරගන්න දිග හුස්මක් අරගෙන පල්ලෙහාට කරලා දාන්න. ඒ ඉන්න ඉරියව්වෙම තමන්ට සිහියෙන් කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද බලන්න. ඊට පස්සේ හිමීට හිමීට අනිත් පැත්තට හැරිලා ආපහු අඩිය තියන්න පටන් ගන්න. පරයන්ක භාවනාවක නම් තමන්ගේ බලාපොරොත්තු කොටසේ පොඩ්ඩක් මතක් කරලා බලන්න. ආපස්සට ගිහිල්ලා හිස බැලුවා නම් හිසේ මොන මොන කොටස්ද තමන්ට හඳුනා ගන්න පුළුවන් වුණේ, මොන මොන කොටස්ද මෘදු කරගන්න පුළුවන් වුණේ කියලා බලන්න.
සතුට 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 අපි අදට කරන භාවනාව ටිකෙන් සමාප්ත කරමු නේද?